ජාත්‍යන්තර සංවිධානවල සංගරාසරසන්න ගිරුවායේ අහිංසක දරුවන් සමහරට එදා මන්දපෝෂණයෙන් පෙළුණු ඇටසැකිලි වගේ දරුවන්ගේ ඡායාරූප වලින් ජාත්‍යන්තර සංගරාවල පිටකවර සැරසුණු අතීතය වෙනස් වෙනවා. අද හම්බන්තොට එදා අක්කර ගණන් වලින් ඉඩම් විකුණුණු හම්බන්තොට පර්චස්ය කොළඹ තරණේ වටිනාකමකට ඇවිල්ලා තියෙනවා. මහා වටිනාකමකට මේ ගෙවි යන කාලය තුලදී ගිරුවායේ පත් වෙලා තියෙනවා. දැන් ඔබතුමා ඔබ වහන්සේලා සඳහන් කළ ආකාරයට හම්බන්තොටට අමතරව මාතර නිල්වලාගඟේ සිටම පිට ප්‍රදේශයේ ගිරුවායට අයත් වෙනවා. මේ සිදුවෙන දැවැන්ත වෙනස කාලයක් තිස්සේ අසාධාරණයකට ලක් වෙලා තිබුණු සංවර්ධන අරුණලු නොදකපු ප්‍රදේශයක් ඉතාම දැවැන්ත සංවර්ධනයට ලක් වෙන මේ අවධිය පිළිබඳවත් අපි කතා කරමු. එදා විශිෂ්ට රටෙක් සිසත් කළ නායකවරුන් බිහි වුණු ඒ ප්‍රදේශය කටුකත්වයෙන් මුදා ගැනීමටත් යමක් සිද්ධ වෙනවා. ඇත්ත වශයෙන් ලෙනාඩ් බෲස්ගේ බද්දේගම කියන නවකතාව කියවනකොට බද්දේගමට පසුබිම් වෙලා තියෙන මේ ගිරවාපත්තුවේ ගම්මාන මත්තල ප්‍රදේශය ඒ ප්‍රදේශයේ දිහා බැලුවාම ඒ ප්‍රදේශයේ තිබුණු කටුකත්වයේ ඉතාමත්ම හොඳට ඔය සිලින්දුගේ චරිතය වගේ චරිතවලින් ඒ නවකතාවේ පිළිබිඹු කරලා තියෙනවා. ඉතින් දැන් අද නැගීගෙන යන දියුණුව දිහා බලන විට අපිට පැහැදිලිවම පේනවා අපිට අලුත් රජෙක් පහළ වෙලා ඉන්නවයි කියලා. මේක කාටවත් දිනින්න පුළුවන් කමක් නැහැ. මම ගයන් මහත්තයෝ අතීත සිද්ධියක් ඉලිපත් කරන්නම්. විශ්වවිද්‍යාලයේ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ මාලිකාකන්දේ පවතින කාලේ කිසියම් කාරණයක් සෝතනායක හඳුරන්ගේ කාමරයේ ඉස්සරහින් මම ගියා. යනකොට සෝතනායක හඳුරේ මට කතා කළා. නීලානන්ද මෙහෙන්ද කියලා. මං හරි බයි ගියේ. මොකද සෝතනායක හඳුරු ඉතින් කිව්වහම ශ්‍රේෂ්ඨ පඬිවරේ මොකක් හරි මේ උප්පරවැට්ටියක් දාන්න තමයි නායක හඳුරු මේ කතා කරන්නේ කියලා මට හිතුණා. බයේ බයේ ගියා. එතකොට හරියට තුනට ඉතර ඇති නායක හාමුදුරුවෝ ගිලම්පස වළඳනවා. නායක හාමුදුරුවෝ ගිලම්පස වළඳන්නේ තේ කහටයි කිතුල් පැණි. මගෙන් අහුවා මේදානන්දට දෙන්නද කිතුල් පැණිත් එක කහට කියලා. ඉබ්බදියට දාන්නවා වගේ මමත් ඉතින් ඒ වෙලාවේ බොහොම සන්තෝෂ වුණා. නායක හාමුදුරුවෝ නෑ නෑ කිතුල් පැණි. කිතුල් පැණි හැන්දයි. මටත් කිතුල් පැණි පීරිසියකුත් එක කහට පොප්පයක් නායක හාමුදුරුවෝ දුන්නා. ආ වළඳිනවාකෝ කියලා නායක හාමුදුරුවගේ අතින්ම දුන්නා. මේක වළඳුවට පස්සේ නායක හාමුදුරුවෝ ළඟ පොඩි පොතක් අරගෙන බැලුවා මෙහෙම. මගේ ඇඟ උලලා ගියා. මොකද හේතුව ඒ පොත මම උපසම්පදාවට ලියපු පාලි මංගල ප්‍රබන්ධය. උපසම්පදා මංගල ප්‍රබන්ධය. මම පාලියෙන් කාත හදලා ලියාපු උපසම්පදා මංගල ප්‍රබන්ධය. මම දැනගත්ත මානං ඉවරයි කියලා නායක හාමුදුරුවෝ දැන් මේ මොකක් හරි එකකට තමයි මේ කරන්නේ. මේදානන්ද මේක ප්‍රබන්ධයක්ද පරබන්ධයක්ද කියලා මම අහක පාට. ඒ කියන්නේ මේක ඔයාගේ ප්‍රබන්ධයක්ද එහෙම නැත්නම් අනුන් කරපු ප්‍රබන්ධයක්ද පරබන්ධයක්ද කියලා. කියන්නේ සමහරු එහෙම ගාතහම හදාගෙන යනවනේ. මං කෝ නායක හඳුරන්නේ ඕක ප්‍රබන්ධයක්. මම දැන් ඕනනම් ගාතාවක් නායක හඳුරු ඉදිරියට හදලා පෙන්නන්නම් කියලා. ආ හා තමසේ පණ්ඩිතයා කිව්වා. එහෙම කියනකොටම එදා පුස්තකාලයේ වැදගත් තනතුරක හිටිය මහින්ද රාජපක්ෂ මහත්තයත් හරියටම ගියා උතන සෝරත නායක හඳුරන්ගේ කාමරේ ඉස්සරහින්. යනකොට සෝරත නායක හඳුරෝ කියනවා ඔයා පණ්ඩිතයා අරයා රජ වෙනවා කිව්වා. කාටද කිව්වේ? මහින්ද රාජපක්ෂ මහත්තයාට කිව්වා. සෝරත නායක හඳුරු එදා හිටිය විද්වත් පඬිවරයා 1959 මහින්ද රාජපක්ෂ මහත්තයාට ඔය කියපු අද ඒ සිද්ධිය සිද්ධ වෙලා තියෙනවානේ. මේ ලංකාව පාලනය කළ මහින්දගර රජවරු 6 දෙනෙක්. ඒ මහින්දගර රජවරු 6 දෙනාගේ දැන් ඒ සියලුම රජවරුන්ට වඩා ප්‍රමුඛත්වයට අවිල්ල තියෙනවා. 7 වෙනි මහින්ද රජු හැටියට සලහන් කරන්නට වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මොකද අඩුපාඩුවක් තියෙන්නේ? රාජනීති හරියට දන්නවා. රාජනීතියට හරියට ක්‍රියාත්මක කරලා තියෙනවා. රටේ තිබුණු ලෝකයේම බලවත්ම ත්‍රස්තවාදී හැටියට පිළිගත්ත ත්‍රස්තවාදී දුරු කරලා තියෙනවා. රට සාමයට ගෙනල්ලා තියෙනවා. රටේ සංවර්ධනය ඇති කරලා තියෙනවා. රටේ සංස්කෘතිය දියුණු කිරීම සඳහා පියවර අරගෙන තියෙනවා. පාලකයෙකුගේ ප්‍රධානම ලක්ෂණය තමයි රටේ සාමය ඇති කිරීම, රටේ ආර්ථික සංවර්ධනය ඇති කිරීම, රටේ ආගම සංස්කෘතිය දියුණු කිරීම. මේ කරුණු තුනම අංග සම්පූර්ණව කරගෙන යන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 7 වෙනි මහින්ද කියලා ලංකා ඉතිහාසයේ මහා වංශයට එක්කලාට කිසිම වරදක් නැහැ ගයා. ඒක කළ යුතුයි ජාතිය විසින්. දැන් මහා වංශය අලුතෙන් ලියාගෙන යනෝ නේද? පිටුරු කොටද? ආමුදුරුත් ඉන්නෝනේ. ඔබතුමත් ඉන්නවනේ.
අපි ලියමු මේ මහාචාර්යතුමා මේ මම යෝජනා කරන්නත් ඉන්නවා ගයන් විතාම වැදගත් දෙයක් මහාවංශය දැන් 56 වෙනි 1956 පරිච්ඡේදය ලියලා ඉවරයි විශේෂයෙන් විශේෂ වැඩසටහනක් දාලා වර්තමාන මේ දුෂ්ට ත්‍රස්තවාදී දුරු කරපු මහින්ද රාජපක්ෂ යුගය මහාවංශයේ පරිච්ඡේදයක් වශයෙන් ලියලා මහාවංශයට එක් කරන්නට